හෙලෝ යාළුවනේ මම මේ විදිහෙන් කරන්න යන්නේ කොහමද මොකක් හරි ටැබ් එකකින් හරි ෆෝන් එකකින් හරි තියෙන ඒ ෆෝන් වල තියෙන ෆොටෝ වීඩියෝ කොහොමද අපි කම්පියුටර් එකට හෝ ලැප්ටොප් එකට දාගන්නේ කියලා නැත්තම් අපිට බලන්න පුළුවන් විදිහට ඒක හරි ගස්ස ගන්න කියලා හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා මුලින්ම ෆෝන් එකකුයි USB කේබල් එකකුයි ඕන මම පෙන්නන්න මේ විදියට USB කේබල් එකකුයි ඒ වගේම මොකක් හරි ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි අවශ්‍ය වෙනවා හරි කියන දෙයක් මුලින්ම USB එක මම එක පෙන්නන්න USB එක අපේ ටැබ් එකට වයර් එක ගහ කනෙක්ට් කරගන්න ඕන ගහ ගන්න හරි මම කනෙක්ට් කරගත්තා ඒ වගේම එහා පැත්ත අපේ ලැප්ටොප් එකේ එහා USB ගහන එකකට ගහ ගන්න ඕන දැන් ඊට පස්සේ අපි ලයිබ්‍රරි හරි disk PC වලට හරි යන්න පුළුවන් දැන් මම ලයිබ්‍රරි වලට යන්න ඊට පස්සේ මම ලෝග කරගන්න පස්සේ this PC කියන එක උඩ ක්ලික් කරගන්න ඔය කට්ටිය ඊට පස්සේ බලන්න පුළුවන් ඔය කට්ටිය ෆෝන් එකක් ගන්නවා නම් ඔය කට්ටිය දන්නවා ඇති ඔය කට්ටියගේ ෆෝන් එකේ නම ඒ ෆෝන් එකේ නම මේ විදිහට වැටිලා පෙන්වනවා දැන් මේකේ පෙන්වන විදිහ මේ ටැබ් එක පෙන්වන විදිහ තමයි මේ පෙන්වන්නේ ඔය කට්ටියගේ ෆෝන් නම පෙන්වනවා මේක වෙන රූපයක් හරිය ඔය කට්ටියගේ ෆෝන් එකේ නිකන් රූපයක් වගේ වැටිලා ගට්ටිය නම වැඩිලා තියෙනවා ඊට පස්සේ ඔගට්ටිය ෆොටෝ තුයි වීඩියෝ තුයි ඔකට බලන්න ඕන නම් මෙන්න මේ ඒ ෆෝල්ඩර් එක උඩ ක්ලික් කරගන්න ඊට පස්සේ මෙතන ඉන්ටර්නල් ස්ටෝරේජ් කියලා එකක් තියෙනවා මේ ටැබ් එකේ පෙන්වන විදිය ඔගට්ටිය ෆෝන් එකේ පෙන්වනවා නම් SD කාඩ් එකක් තියෙනවනේ ඔගට්ටිය ෆෝන් එකේ චුට්ටක් කේබල් එක ගැලවුණා ඒක ප්‍රශ්නයක් නෑ ආයි වැටෙනවා ඒක ඔකට පුළුවන් ෆෝන් එකෙන් ඒක හදාගන්න ඔකට මුලින්ම මම පෙන්නන්නම් ඒක මේක දැන් පුතා අපහැදිලි ඒක ප්‍රශ්නයක් නෑ කටේ ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි කනෙක්ට් කරගත්තට පස්සේ ඔකට පෙන්වන්න ඇති මොකක්hari කම්පියුටර් එකකට ගහනවා නම් විතරයි ඒක පෙන්වන්නේ නැත්නම් චාර්ජ් වෙනවා කියලා විතරයි පෙන්වන්නේ. ඔකටගේ නිකන් චාර්ජර් වෙන රූපයක් පෙන්වනවා. එන්නේ කනෙක්ට් ටු හයි ෂූට් කියලා තියෙන්නේ මගේ මේකේ පෙන්වන්නේ. මම ඒක උඩ ක්ලික් කරගන්නවා. ඔකටගේ වෙන විදියකට මොකක්hari චාර්ජර් කේබල් එකක් ගහනවා වගේ රූපයක් පෙන්වනවා ඇති. එන්නේ ඒක උඩ ක්ලික් කරගන්න. අයියා ඉංගලා ගියා. ඊට පස්සේ සෙටිංස් වගේ දෙයකට යන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඒකෙන් වෙනම තියෙනවා හයි ෂූට් කියලා එකක් තියෙනවා, චාර්ජර් ඕන්ලි කියලා එකක් තියෙනවා, මීඩියා ඩිවයිස් කියලා අහන්න තුලේ MTP කියලා එකක් තියෙනවා. ඒකට පුළුවන් ඒ කැමති ඒක ටික එකක් දාගන්න. ඔයගොල්ලන්ට ෆොටෝ වීඩියෝ හැම බලන්න ඕන, චාර්ජ් ඕන්ලි කුඩ ටික එකක් දාන්න එපා. ඔකට කැමති අනිත් දෙක එකකට දාගන්න. මම දැන් MTP කියලා නිකන් දාලා පින්නන්න. MTP කියන එක උඩ ටික් එක දාලා පෙන්වන්න. එතකොට මේ පෙන්නනවා. මේ විදිහට ඒක පෙන්නනවා. ඔයගොල්ලන්ට හයි ෂූට් කියන එකටත් දාලා ඔයගොල්ලන්ට පුළුවන් අර විදිහටම ගන්න. දැන් මම හයි ෂූට් කියන එකට දාලා තියන්න. මම ලයිබ්‍රරි ඕන් කරලා අපේ ටැබ් එකේ ෆෝල්ඩර් එකට යන්න. මේ තියෙන්නේ මේ ටැබ් එකේ එක. මම මේක ඕපන් කරගල ඊට පස්සේ ඉන්ටර්නල් ස්ටෝරේජ් කියන එක උඩ ක්ලික් කරනවා. ඔකට SD කාඩ් කියලා පෙන්වනවා. ඒකත් ක්ලික් කළා මම මේක කරන විදිහට ගන්න පුළුවන්. නැත්නම් ඉන්ටර්නල් ස්ටෝරේජ් කියන එක ක්ලික් කළා ඔකට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ ඉන්ටර්නල් ස්ටෝරේජ් කියන එක උඩ ක්ලික් කරගන්න. ඊපස් මේ විදිහට මේ ටැබ් එකේ තියෙන
ෆොල්ඩර්ස් ටික පෙන්වනවා. මෙතන ඇප් එකේ හැම ගේම් එහෙම පෙන්වන්නේ නැහැ. වලට ගේම් එහෙම දාගන්න ඕන. කටි හොයලා ෆෝල්ඩර් වල තියෙන ඇප් හොය ඔයාලට දාගන්න පුළුවන්. දැන් මේකෙන් කටි යන්න ඕන DCIM කියන ෆෝල්ඩර් එකට. DCIM කියන එකට ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ කැමරා කියලා එකක් තියෙනවා. එන්නේ කැමරා කියන එක උඩ ක්ලික් කරගන්න. දැන් මම ඒක ක්ලික් කරගන්න. චුට්ටක් ලයින් එක මම චුට්ටයි. හරි මම ඒ කැමරා කියන එක උඩ ක්ලික් කරගත්ත. මේකෙන් DCIM DCIM කියන එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ කැමරා කියන එක උඩ ක්ලික් කරා. ඊට පස්සේ දැන් මම තව ගොඩක් මට අවශ්‍ය ටික විතරක් ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. මෙතන අන්තිමේටම තියෙනවා වීඩියෝ ටික. උඩට උඩට තියෙනවා කට්ටිය ගහගත්ත ෆොටෝ ටික. දැන් මම එකක් ඕපන් කරලා පෙන්නනවා. මගේ ඩෙස්ක්ටොප් එකේ හිට ගත්ත මම ගහලා තියෙන්නේ. මේ තියෙන්නේ මම ඒ ගහගත්ත ෆොටෝ ටික. විතර මම ෆොටෝ ටික ගහගත්තා. ඒ වගේම මම වීඩියෝ එකකුත් කරා. ඒක හරියටම හොයාගන්න ඒකින්ද ගත්ත පුළා. එහෙම ඔය කට්ටිය මේව ඕපන් කරලා බලන්න. කට්ටිය කට්ටිය රෙකෝඩ් කරලා තියෙන වීඩියෝ ඕපන් කරලා බලන්න. කට්ටියට පුළුවන් මේක මේ ක්‍රමෙන් YouTube එකට වීඩියෝ දානවනම් කට්ටිය ෆෝන් එකේ රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක මේ විදිහට මේ ක්‍රමෙන් ෆොටෝස් වීඩියෝස් කට්ටිය ගාවට කට්ටිය කම්පියුටර් එකට දාගන්න. ඒ විදිහ තමයි USB කේබල් එකේ ටැබ් එකකින් හරි ෆෝන් එකකින් හරි ෆොටෝස් වීඩියෝස් දාගන්නේ. හරි මේ වීඩියෝ එක අවසානයි. මේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.